தரங்கே வீரியாவலா லஹிரு குமார் அஞ்சலோ மேத்யூஸ் கன கிய புதியோ அப்படி தான் இது வச்சது பத்தன ஸ்ரீலங்கா கண்டம்சா இங்கிலாந்து கண்டம் லோகுசாந்தி கிரீடா கருப்பு தரகே தி மே தரகே ஜெயகிரகணை கரண அப்படி ஹக்கியாவாக அப்படினா இதாமத் பாசுவன் கடல் வாட்டக ஜெயகிரகணை பந்துவார 24 பந்து தேக்கா கித்திரு நடத்தபத் இங்கிலாந்து கண்டம் பகத்தில் லக்குணு கிசி பனசாய் அப்படி ஹக்கியாக அப்படினா மே இலக்கே சப்ரா கண்ண கடலு தேக்கா கித்திரு நடத்தபத் இங்கிலாந்து பத்து நிசங்க ஹத்தரணி பாரட்டா அரசதக அக்கலபா கண்ண பிட்டு பிட்டு ஹத்தரணி அரசதக ரகம் ஹத்தாத்தை பந்து அசுதுரங்கே சமர விக்ரம் ஹமதாமத் வகே මේ තරගවලිය කන්සිස්ටන්ට් වෙලා තියෙනවා හැමදාමත් ඔහු කන්සිස්ටන්ට් වෙනවා ඉතින් සතකයේ සාර්ථක දෙකක් මෙතන ලකුණු 65ක් ලබා ගන්න බන්දු 54 එකේ ඉතින් මම තවදුරටත් තරගය ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මම ප්‍රිවියු එකක් කරලා තරගය ගැන ඔක්කොම දේවල් කිව්වා ඉතින් කතා කරමු ලහිරු කුමාර ගැන අපි දන්නද ලහිරු කුමාර මේ තරගයට එනවා කලින් තරගයේදී ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ ඊට කලින් තරගයේදී ඔහු ලකුණු ලීක් කරනවා ඉතින් ඔහු කණ්ඩායම තුළට ආවට පස්සේ අපි දැක්කා ඉතාමත් හොඳට පන්දු යවනවා මේ තරගයේදී ඔහු යූස් කරපු විදිහත් ගැන කතා කරන්න ඕනේ පවර් ප්ලේගේදී ඔහු යූස් කරේ නැහැ මිඩල් ඕවර්සත් ඔහු යූස් කරේ ඉතින් මැද යූස් කළා ඉතාමත් හොඳට ඔහුට හැකියාවක් ලැබෙනවා ඔහුගේ පේස් එක දැන් අපි ගොඩක් කතා කරා මේ ලහිරු කුමාරගේ තින පේස් එකෙන් එයා අර මොලේ පාවිච්චි කරන්නේ නැහැ කියන එක පේස් එක තියෙනවා ඒක ඇත්ත හැබැයි පේස් එක තියෙන කෙනෙකුට ලයින් ඇන් ලෙන්ත් එක ඉතාමත් හොඳින් තියෙන්න ඕනේ කියලා අපි කිව්වා ලයින් ඇන් ලෙන්ත් එකයි අර කැළේ දාන්න නැතුව ඩිසිප්ලින් එකයි මේ හැමදේම තියෙන්න ඕනේ පේස් එකත් එක්ක ඉතින් අර පේස් එක තිබ්බට වැඩක් නැහැ අර දේවල් නැත්තම් හැබැයි ඊයේ දවසේදී අපි දැක්කා හොඳ ලයින් ඇන් ලෙන්ත් එකක් හොඳ බවුන්ස් එකක් ලබා ගන්නවා ඉතාමත් උපක්‍රමශීලීව ඔහු පන්දු යවනවා ඉතින් පන්දු අර 7යි ලකුණු 35යි කඩුව 3යි ඔහුට හැකියාවක් ලැබෙනවා ලොකු කඩුව 3ක් දවා ගන්න බෙන් ස්ටෝක්ස් ගේ කඩුල්ල ජොස් බට්ලර් ගේ කඩුල්ල සහ ලියාම් ලිවින්ස්ටන් ගේ කඩුල්ල ඉතාමත් හොඳට ඔහු පන්දු යවුවා යවලා තරගයේ වීරයා සම්මානෙත් ඔහු දිනා ගන්නවා දැන් අපි දන්නවා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම අතුරට එන්නේ අවුරුදු ගානකට පස්සේ ඉන්ජරි රිප්ලේස්මන්ට් එකක් විදිහට ඇවිල්ලා ඉම්පැක්ට් එකක් ක්‍රියේට් කරනවා. ඔහු තමයි ඔය කඩලු දඩේම ආරම්භ කරන්නේ. ඉතින් තමන්ගේ පළවෙනි පන්දු වාරයේ තුන්වෙනි පන්දුවෙම ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාවක් ලැබුණා කඩලක් දවා ගන්න විශේෂ රන් අවුට් එකක්. ඊට පස්සේ ජෝ රූඩ්ගේ ඊට පස්සේ තවත් කඩලුලක් ඔහුට ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඇන්ජලෝ මැතිව්ස් ගැන පොඩි දෙයක් කියනවා ලහිරු කුමාර. ආවෙන්නේ එහෙම එකක් කියන ඇන්ජලෝ මැතිව්ස් he has lot of experience. He helped me a lot fielding at mid-off and mid-on. He is a big strength to us. ඉතින් අහු කියනවා ඇන්ජලෝ මැතිව්ස් කියලා කියන්නේ තමන්ගේ වටේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෙක්. ගොඩක් ලොකු පරණත භාවයක් තියෙන, ගොඩක් දේවල් දන්න, ගොඩක් ලොකු දැනුමක් තියෙන ක්‍රීඩකයෙක්. අපි ඒක තමයි කිව්වේ. ආ වගේ කෙනෙක් ඉන්න ඕනේ අතුලේ මේ එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් මිඩල් ඕඩර් එකේ ඉන්න ඕනේ. ඒ වගේම යම් ප්ලේයර්ස්ට ඇඩ්වයිස් දෙන්න වගේ කෙනෙක් ඉන්න ඕනේ කියලා. එතකොට ලහිරු කුමාර කියනවා මට ඇන්ජලෝ මැතිව්ස් ගොඩක් උදව් කරා. මම මිඩ් ඔෆ් මිඩ් ඔන් වල ෆීල් කරද්දි එයා ගොඩක් මට උදව් කරා ඒ වගේම එයා අපිට ගොඩක් ලොකු ශක්තියක් කියන එක ලහිරු කුමාර කියන ඉතින් මම හිතන්නේ අර අපි දැක්කා කොහොමද කට්ටියව කෑ ගහලා තියාගත්ත විදිහ කුසල් මෙන්ඩිස් කැප්ටන් වාට කුසල් මෙන්ඩිස් හොඳ සපෝට් එකක් ඇන්චල් මුදියස් ලබා දුන්නා ඉතින් මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනි මේ වගේ පරණත ක්‍රීඩකයන් ඉන්න ඕනි අර තරුණ ක්‍රීඩකයන් හසුරවන්න ඉතින් ලහිරු කුමාර එකයි කියන්නේ මට ඉතාමත් හොඳ හෙල්ප් එකක් ලබා දුන්නා අපිට අපේ කණ්ඩායමටත් ස්ට්‍රෙන්ත් එකක් අහු වින්නක ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකයෙක් අපිට අවශ්‍යයි කියන එක තමයි ලහිරු කුමාර කියන්නේ. ඉතින් බලන් ඉමු ඊළඟට අපිට තියෙන FA සම් තරගය අපේ හිතමු මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.